හයි යාළුවනේ කොහොමද ඉතින් ඔන්න ඉතින් අද හවස් හරිය මට හිතුණා රසම රස පුංචි බීම් එකක් හදන්න මේක ගමේ හැදෙන රසම රස පළතුරක් ඔයාලා අහලා ඇතිනේ දියුල් කිව්වහම ඉතින් කවුද දන්නේ නැත්තේ නේද අද මම දියුල් වලින් රසම රස බීම් එකක් හදනවා ඉතින් මම දියුල් ගෙඩියක් අරගෙන දියුල් ගෙඩිය මඳ ටික හොඳට පොඩි කරගෙන වෙනම තියාගත්තා ඊට පස්සේ පොල් ටිකක් දාගෙන පොල් ටික හොඳට මිරිකගෙන මේ විදිහට පොල් කිරි ටිකක් ගන්නවා ඊට පස්සේ පොල් කිරි ටික හොඳට මිරික ගන්න ඕනි මොකද ඒකේ මඳට පිටි ගතිය තියෙන නිසා කිරි ගතිය තියෙන නිසා පොල් කිරි නැවත දෙපාරක්ම දාලා වතුර ටික දාලා හොඳට මිරික ගන්නවා ඒ විදිහට පොල් කිරි ටික මිරික ගත්තට පස්සේ මම කරන්නේ අර දියුල් අපි මම පොඩි කරගත් දියුල් මිශ්‍රණය තියෙනවානේ දියුල් මඳ ටික ඒ ටිකත් ඊට පස්සේ මේ පොල් කිරි එකටම දාලිවලා හොඳට අතින් මිශ්‍ර කරගන්න ඕනි පොල් කිරිත් එක්ක දියුල් මඳ ටික හොඳට මිශ්‍ර කරගන්න ඕනි හොඳට මිශ්‍ර කරගත දියුල් මඳයි පොල් කිරි හොඳට මිශ්‍ර කරගත්තා පස්සේ හොඳට ඊට පස්සේ අපි පෙනේරයක් අරගෙන ප්ලාස්ටික් පෙනේරයක් උනත් කමන්නේ ඒ ඉස්ම ටික හොඳට බේරලා ගන්න ඕනේ මේ විදිහට හොඳ පිරිසුදු වී ඊට පස්සේ පිරිසුදු වී මේ ටික දාන්න ඊට පස්සේ අපි අර හොඳට මිශ්‍ර කරගත්ත දියුල් මිශ්‍රණය අපි මේ විදිහට වීදුරුවකට දානවා ඊට පස්සේ ඒකට අවශ්‍ය පරිදි සීනි ලුණුයි එකතු කරන්න ඕනි. එතකොටනේ බීම් එකේ රස වැඩි වෙන්නේ. ඉතින් දැන් මම මේ විදිහට සීනි එකතු කරනවා. තමන්ගේ රසයේ රස පදමට තමයි සීනි එකතු කරගන්න ඕනි. ඒ වගේම සීනි දැම්මට පස්සේ මේකට ලුණුත් එකතු කරගන්න බලන්න රස කොහොමද එන්නේ කියලා. ඊට පස්සේ ලුණු චුට්ටකුත් එකතු කරගන්නවා. ඊට පස්සේ අපි මේක ගානිෂ් කරගන්න බෑ. අපි ලස්සනට මේක ගානිෂ් කරගමු. ඊට පස්සේ බීම් එකේ රස තවත් වැඩි වෙන්න මම ඔන්න තව පුංචි අපුරු දෙයක් එකතු කරනවා. මේ තමයි චොකලට් අයිස්ක්‍රීම්. මම මේකින්දම චොකලට් අයිස්ක්‍රීම් එකක් ගෙනාවා. ඉතින් මම මේ ගුණින් චොකලට් අයිස්ක්‍රීම් උත් එකතු කරනවා. එතකොට ගානිෂ් එක වගේම රසත් වැඩි වෙනවනේ. මේ විදිහට මම එකතු කරගන්නවා චොකලට් අයිස්ක්‍රීම්. මේ මොනවද බලන්නකෝ මේ තමයි දැලුම් අපේ අම්මා ගමෙන් එවපු දැලුම් ඉතින් මන්නේ දැලුම් ගෙඩි අරගෙන හොඳට පැහැලා තිබ්බේ ඉතින් මේ දැලුම් ඇට ටිකකුත් ලස්සනට මේ අයිස්ක්‍රීම් එක උඩින් දා ගන්නවා දැලුම් කියන්නේ ඉතින් ඖෂධීය ගුණයෙන්නුත් පළතුරක්නේ දැලුම් ඇට කීපයක් ආවත් දැලුම් ඉක්මනට කබ්බේවත් මිනිස්සෙක් තව තප්පර කීයක් හරි ජීවත් කරන්න පුළුවන් කියලා මං අහලා තියෙනවා ඕන්න දැන් ඉතින් රස බලන්න හදන්නේ අම්මෝ හරිම රසයි ඔයාලත් හදලා බලන්නක කොහොමද කියලා මාරම රසයි මේකේ චොකලට් අයිස්ක්‍රීම් දැම්මට පස්සේ මේකේ තව වෙනසක් තියෙනවා මං චූටි කරපිංජකල දෙකුත් එකතු කරා ගුණදායකයිනේ ඉතින් දැන් බලන්නක ලස්සනයි නේද ලස්සනයි වගේම ගොඩක් රසයක් තියෙනවානේ දැන් ඉතින් මම මේක රස බලනවා ඔයාලත් ඉක්මනට හදලා බලලා කමෙන්ට් එකක් දාන්න එහෙනම් ඉතින් වීඩියෝ එක අවසන් කරන්න හදන යාළුවනේ අමතක කරන්න එපා මේ වගේ තව රසවත් කෑම හදන වීඩියෝස් බලන්න ට්‍රැවල් වීඩියෝස් බලන්න මගේ YouTube channel එක subscribe කරන්න like කරන්න comment කරන්න share කරන්නත් අමතක කරන්න එපා එහෙනම් ඉතින් ගිහිල්ලා එන්න bye